அவசராய் சுவாமின் வகன்ஸு பெருவான் சரணாய் சுவாமின் பெருவான் சரணாய். சுவாமின் வகன்ஸு சக்மன் பாவனாவேதீ பாதே எசரீம கென ஏம தெபீமட சத்திய பவத்துமின் சக்மன் பாவனாவ கிரீமேதீ பாதே கென ஏமேதீ தள்ளு கரல தினோ வகித்தே குத்தேனுனா கெலவர சிட்டகன சிட்டின விட்ட விட்டத் நிதஹஸ் தனக சத்திய பவத்தினவா விலாவுக்கதி சான்சிதுனு ஆசாச பிரஸ்வாசேட்ட சத்திய பவத்தினம் பர்யங்க பாவனாவட வாடிவீமேதீ பலமோ கயட்ட சத்திய பவத்தினவா இன்பசு ஆஸ்வாச பிரஸ்வாசேட்டு சத்திய பவத்தினம் இன்பசு நிதஹஸ் தனக சிட்டி வரின் வர சான்சிதுனு ஆஸ்வாச பிரஸ்வாசேட்டு சத்திய பவத்தி சமஹர வேளாவட ஆஸ்வாசே ஏதிவீம நேதிவீமந்த பிராஸ்வாசே ஏதிவீமடது சத்திய பவத்தி நச்சக்கிஞ்சி லோகே உபாதியதி கீன சித்துவில்ல வகே ஆவா மே நிதஹஸ் பவ சித்தட தனென தேயக் வேதனாவக்கே சித்துவில்லி பெமினியா மே மடாய்தி தேயக் நவே திகட்டம பவதின்னே யன சித்துவில்லத் பெமினியா வேதனாவ தனில்லக் ஆவட சித்துவில்லக் ஆவ கியන්නේ அம்மடே சித்துவில்ல என்ன හේතුනේ பாவனா விதித் එහෙම එකක් දැක්කවද්දෝ එහෙම නැතිනම් ඒක භාවනාවේදී වෙන්නේ ආකාරයක දෙයක් පේනකොට හුදෙක් සිටවිල්ලක් විතරක් පහළ වුණාවද්ද එහෙමයි ස්වාමීනි නිදහසේ ඉන්නකොට ඒ සිටවිල්ල පහළ වුණා එහෙමයි ඉතින් දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර භාවනාවෙන් පස්සේ මම මතක් කළා මට මේ මොකද්ද යා දැන් මේ නැචකින්චි ලෝකේ උපාදීයති කියන එක මොකද්ද මතකෙට ආවේ කියලා. ඒ වුණාට මම මට මතකෙට ආවෙම නෑ ස්වාමීන් වහන්සේ මොකද්ද මට හිතට ආවේ. ඊට පස්සේ මම මේක නෝ ඒක මේ මට අයිති දෙයක් නෙවෙයි දිගටම පවතින්නේ නෑ කියන සිතුවිල්ලත් පැමිණි. වේදනාව දැනීමේදීද මේ මට අයිති දෙයක් නොවේ සිතට ඇතිවන දැනීමක් දිගටම පවතින්නේ නෑ වගේ සිතුවිලි පැමිණිය. வேதனாவட்ட சத்திய பவத்தமின் சிட்டின விட்ட வேதனாவ நெத்தி உண்ணா மெலச வேதனாவே அத்திவீம பெவத்தீம நெத்திவீமட்ட சத்திய பெவத்திய இன்பசு சக்மன் பாவனாவுக்கர பாவனாவ நெவத்துவ எதினிதா கட்டையுத்து மதக் வெமின் அமதக வெமின் விட்டில் விட்ட சத்திய பெவத்திய சுவாமி மகான்சேகே அவவாதேட்டானே அது மாத்திரியும் சத்திமத்த கெருவா மே சத்திய விசேஷமும் ஏக்கட்டம சத்திய யோமுகலா මට හිතෙන විදිහට ඒක වෙනතට වඩා සතුටුමත් කළ බව දැනුණා මතක් වීමත් වැඩි කියලා හිතුණා. ඇඳුම් මාරු කරන තැන මම මතක් වීමට කොලයක් උදලියලා තිබ්බා. එය නැති තැනක ඇති නැති තැනත් ඇති තැනත් මතක් වීම අමතක වීම තිබුණා. තව ටික දිනක් මෙලෙස කිරීම හොඳයි සිතුණා. ඒක හොඳයි. ඒක හොඳයි. ඇත්තට මගේ අවසාන ටික තමයි වඩාත් මතක. එහෙම අර එක දෙයක්ම කියනකොට සැන්සුවන් අනිත් ඒවත් මතක් වෙනවා. අරකට විශේෂ දෙයක් සමහරලාට අඳු මාරු කරන ඉස්සෙල්ලත් මගේ හිතට ඒක එනවා ස්වාමීන් වහන්සේ. ඒක හොඳයි අම්මෝ. කොහොම නමුත් වර්තව ඉවරද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සමස්තයක් හිටියට අම්මෝ එතකොට අපි දැන් ඉගෙන ගන්නේ ඇත්තටම නැතකින්චි ලෝකේ උපාදීයති වෙන්නේ සිහියෙන් ඉන්න කෙනාටයි. මේක සරලම සාමාන්‍ය දෙයක්. එතකොට අපි බණට අහලා තියෙන හෝ සාකච්ඡාවක කියලා තියෙන මොන හරි කාරණාවක් වගේ දෙයක් භාවනාව තුළදී භාගදා ස්පර්ශ වුණත් හෝ වෙනකොට හෝ එයා මොන හරි වගේ දෙයකදී අර වගේ සිතුවිලි අපිට පහළ වෙන්න මතු වෙන්න එන්න පුළුවන්. මේක ඒක හිතේ ස්වභාවය. උදාහරණයක් ඇටියට සීගිරිය කියලා කියනකොට ඔබතුමීට දැම්මුණාද මතක් වුණා? සීගිරිය අවස්ථාව. ඒ තමයි ගත්ත සංඥාවට අනුව. එතකොට අපි හිතමු තව කක ඇන්ටාක්ටිකාව. දැන් මොකද මතක් වෙන්නේ? එහෙමයි. එතකොටම ඒ සංඥාවල් ඒ කියන හඳුනා ගැනීම වලට සාපේක්ෂ වෙන විදිහේ අපි ගාව තියෙන මොනවාරි කාරණා එළියට එන්න මතු වෙන්න පුළුවන්. ඒක හුදෙක් ඒ විදිහේ සංස්කාරයක් එළියට එන චිත්ත සංස්කාරයක් හැටියට එළියට එනවා කියන එක අල්ලගන්න අපිට
පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේ තමයි එතකොට අපිට අර අපි හිටපු කමටහණෙන් අයින් වුණා වුණත් ඒ හිටපු කමටහණෙන් අයින් වුණා වුණත් නමුත් ඊළඟ මොහොත තුල සිහිය පිහිටවන්න සතිමත් වෙන්න ලැබිච්ච කමටහණක් වෙනවා ඊළඟ මොහොත තුලදී මොකද මේකේ චිත්ත සංඛාරයක් හැටියටයි ඊට විල තියෙන්නේ අපිට එතකොට ඒක එහෙම ආයක හොඳයි ඒකට කමක් නැහැ ඉතින් භාවනාවේදී අපි මේ දැන් පුරුදු කරගෙන යන්නේ අපේ අවධානමත් වෙන ප්‍රමාණය මත ඒ සීමාව තුළ අපේ සිහිය කියන දේ පතිත වෙන සිහිය කියන දේ තියෙන රජේන ප්‍රමාණය සහ කොටස් මොනවද සහ ඒ වගේ බවක් නැති මේ වගේ බවක් නොමැති වෙන සහ හොයාගන්න අමාරු වෙන කොටස් මොනවද කියන්නේ. එතකොට අපිට ගොඩක් වෙලාවට රළු තැන්වල ඉඳලා හිත පුරුදු කරගෙන යනකොට පළවෙනියෙන්ම හිත පිහිටවන්න පටන් ගනීවි. රළු ආදී කාරණාවන් වල නමුත් පසු කාලීනව ඒ දේ වෙනස් වෙලා අලුත් වෙලා නැවුම් වෙලා සියුම් සියුම් මට්ටම් වලට පවා ගලාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක හරිම සර්වසාමාන්‍යයි. නමුත් භාවනා කරලා ආපස්සට කරන මතක් කිරීම තුලයි එතකොට ඔක අහුවෙන්නේ. ඕකෙත් සිද්ධිය තියෙන්නේ මේකයි අර රළු අරමුණ අපි මෙනෙහි කරලා ඒකට වෙලාම ඉන්ට වුණාම ඇත්තටම ඕක එක්තරා විදිහක අපි උපාදානයකට කරගන්නවා. සතිමත් වුණා වුණාට නමුත් ඒ දේ ඒ මොහොත තුල දැකලා ඒ දෙයින් ඒ මොහොත තුල ඒ දැනෙච්ච දෙයින් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඊළඟට පැන නගින සිවුම් දෙයට යන්න අපේ හිත රුචි කරනවා මනාප වෙනවා. අනේ ඒකයි අර රළු තැනේ ඉඳලා සිවුම් තැනට යනවා කියන එකයි නිකමට කියවෙන්නේ. කොහොම නමුත් මේ හැම දෙයකම තියෙන පදාර්ථය යථාර්ථය තමයි ඒව ඇති වෙනවා නැති වෙනවා. පවතිනවා නැති වෙනවා. එතකොට අපි ඉගෙන ගන්න පටන් ගන්නේ මේ දේවල් වල අපිට අහු වෙන්නේ මොන අහද මොන කොටසද කියන එක වගේ කාරණාවක්. මේක හරි මට සිල්පු දෙයක්. මොකද අපි ඕක පෙළ පොතේ දැකලා තියෙන්න පුළුවන් නැචකින්චි ලොකු පාදීති හරි මොනවා හරි වගේ කාරණාවක් වගේ දෙයක් අපි පොතක කියවල බලලා තියෙන්න පුළුවන්. හැබැයි භාවනා මාර්ගයේ තුලදී ඒක අපි ප්‍රායෝගිකව අධ්‍යයනය කරලා තියෙන අවස්ථා වාර ගණන අල්ප වෙන්න පුළුවන්. හෝ ඒ අධ්‍යයනය කරලා තියෙන වාර ගණන විකාශනය වෙලා තියෙන්නේ එක්තරා එක්තරා මාධ්‍ය වලින් විතරක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි පැවතීම ඇතිවීම පැවතීම නැතිවීම කියලා කියන මේ ත්‍රිවිධ සත්‍ය දැකලා තියෙන්න පුළුවන් ආස්වාසයක මේ කියන්නේ වායෝ ධාතුවක වගේ. නමුත් වෙනත් එක නැති වෙන්න පුළුවන්. කායනුපස්සනාව තුල තියෙන කොටසක ওই දේ දකින්න දස වෙන්න පුළුවන්. නමුත් වේදනානුපස්සනාව තුල තියෙන කොටසක අදස්ස වෙන්න පුළුවන්. අනේ ආදී වශයෙන් අපි ඇතම කියනවා නම් හරියට අපේ ජීවිතය තුළ සිහියෙන් ඉන්න කොටස් ටික හඳුනාගෙන ඒ කොටස් පවත්වා ගන්නටත් සිහියෙන් නැති කොටස් ටික සිහියෙන් නැති අවස්ථාවන් ටික වෙලාවන් ටික අරමුණු ටික හඳුනාගෙන ඒ තැන් සිහියෙන් පුරවා ගන්නටත් තමයි යොහුසුළු වෙන්නේ පුරුදු වෙන්නේ. ඕකට ඉතින් සම්මා වායාම කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට භාවනා මාර්ගය තුලදී මම ඒකයි කිව්වේ කමඨාන් වාර්තා ලියලා ආපස්සට බලන්න ඕනේ කියලා. එතකොට කාලයක් තිස්සේ තිබිච්ච වාර්තා ටික එකට ගත්තොත් එහෙම ඕක ඉතින් මතකින් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නමුත් අද කාලේ ඉතින් අපිට පුළුවන්කමක් තියෙන හින්දා ලියන එක ලාභ. ඒ ලියලා ආපස්සට මතක් කරලා බලනකොට හම්බ වෙන්න පුළුවන් අපි හැමදාකම මේ වෙනකොට ස්පර්ශ කරලා තියෙන්නේ දැකලා තියෙන්නේ අල්ලගෙන තියෙන්නේ ගොනු කරලා තියෙන්නේ එකම එක වෙච්ච අරමුණු රාශියකටමද කියලා. මේ ටික ඕන නම් අපිට මම කියන්නේ මේ ටික ඕන නම් අපිට ගොනු කර ගන්න පුළුවන් වේවි. අපි භාවනාව පටන් ගත්ත මොහොතේ ඉඳලා භාවනාව අවසන් වෙච්ච මොහොත දක්වා ගත්තාම අපි සිහිය පවත්වපු
නොපවත්තුපු පවත්තුපු නොපවත්තුපු ආදි වශයෙන් එහෙම කැඩි කැඩි ගිය අවස්ථාවන් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කිසිම අවුලක් නමුත් මේකෙන් හොයාගන්නේ අපි කමඨාන් වාතාවෙන් එලීට ඇදලා ගන්නට යන්නේ සතිමත් භාවය කියන ඒ ඉලක්කය සම්පූර්ණ කරපු අවස්ථා මොනවද? ඒ ඉලක්කයට යන්ට පාර හැදිච්ච අවස්ථා මොනවද? ඒ ඉලක්කය ගැන ඇත්තටම අදහසක් නැති අවස්ථා මොනවද? එතකොට අපි වැඩිපුර අවධානයක් මෑණියනි යොමු කරලා තියෙනවා නම් සතිය ඇත්තටම තියෙන කාරණාවන් වලදී ඒක පසුකාලීනව අපිට ඒකාකාර වෙන්න පුළුවන්. නමුත් ඔය අතරපතර ඊතරම් සතියකට අපි ආපු නැති අවස්ථා තියෙනත් පුළුවන්. ඉතින් ආන් ඒ වගේ දේවල් ටික එකතු කරන එක තමයි ඊළඟට අපේ පුහුණුව වෙන්නේ. ඉතින් කොහොම නමුත් සාමාන්‍ය ජීවිතයට ඔය කියන පුහුණුව රැගෙන යනකොට අන්න එතකොට අහුවෙන්න ගන්නවා සාමාන්‍ය ජීවිතය තුළ අපි සිහිය පුරුදු කරන අවස්ථාවන් මොනවද සහ නැති අවස්ථාවන් මොනවද කියලා. හැබැයි මූලික අභ්‍යාසයන් ටික පරයන්කේදී හෝ සක්මනේදී කළ යුතුමයි. යුතුමයි අනිවාර්යයි. එහෙම පුරුද්දක් තියෙන භවනා යෝගාවචරයට පමණක්මයි ඔය කියන කතාව තේරෙන්නේ. ඔය කියන කතාව බලන්න පුළුවන් වෙන්නේ. ඔය කියන කතාව අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඕක පෙළපොතෙන් හොයන්න බෑ. පෙළපොතේ ඔහොම කතාවක් කියන්නේ නැහැ. නමුත් කරලා බලනකොට කරන්න කියන්නේ හැම මොහොතකම සතියේ ඉන්න එකක් තමයි. අපි හැම ඉඳලත් නැහැ. ඉතින් ඒ වාතාව හන්ද තමයි අපිට හම්බ වෙන්නේ. දැන් ඔය කියන හැටියට ඔබතුමීටම තේරෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වුණත් අර කියන විදිහේ සිහිය පවත්වාීමේ කටයුතු ටික කරගෙන යනකොට ඒ අවස්ථාවන් වලට අපි තව කොච්චර කාලයක් යොදවන්න ඕන වෙයිද? යොදවන එක යුතුද? යොදවන එක සුදුසුද කියන එක අපිටම තේරෙන්න පටන් ගන්නවා. ඒක තමයි කමඨාන් වාර්තාවෙන් අපිට ලැබෙන ලොකුම ලොකු පරම අදහසය. ඒ මොකක්ද? ඒ කරන කාරණාවන් වල අපි සිහිය පිහිටුවා ගන්න අවස්ථාවන් වගේම සිහිය පිහිටුවා ගන්න නැති අවස්ථාවන් තියෙනවා කියන එකයි අපි ටිකි කරලා පෙන්නන්නේ. ඉතින් කෙසේ හෝ භාවනා මාර්ගය තුළ අපි යන රටාව ඔන්න ඕක තමයි. ඒකයි මේක ස්වයංවම තමන්ටම කරගෙන යන්න තියෙන ගමනක් වෙන්නේ. තමන්ම පරිපූර්ණ කරගන්නමින් යා යුතු වෙන එහෙම මාර්ගයක් වෙන්නේ. එහෙම යන ඒ ක්‍රමය තුළදී තමයි අපිට අපේ නිදහස හම්බ වෙන්නේ. ඇත්තම කියනවා නම් අපිට වෙනේනි වෙන කවුරුවත් නෙවෙයි හම්බ වෙන්නේ, අපිට අපිව හම්බ වෙනවා. ඒකයි සතිපට්ඨානය තුළින් ලබල දෙන ලොකුම ලොකු පුහුණුව වෙන්නේ. භාවනාව තුළදී අපි අපිත් එක්ක සාමයෙන් ඉන්න අවස්ථා මොනවද, සාමයෙන් නැති අවස්ථා මොනවද, අපිට අපි රුචි කරන අවස්ථා මොනවද, රුචි නොකරන අවස්ථා මොනවද යන ආදී වශයෙන් ඒ කාරණා ටිකයි පේන්න පටන් ගන්න. ඒ කාරණා ටිකයි අපි අල්ලගන්න යන්නේ. එතකොට මම කියන විදිහටම වැඩ කරන්න මොන වෙලාවන් වලද, මම කියන එක තීරුම් අරගෙන ඉන්නේ මොන වෙලාවෙද කියන එක තමයි ඇත්තටම කියනවා නම් අපේ මේ ගමන තුර පරමාදර්ශය වෙන්නේ, අවසානය වෙන්නේ. අන්න එතනදි තියෙනවා උපාදානවලින් නැති කතාවක් එළියට ඇවිල්ලා තියෙවි ප්‍රායෝගික මට්ටමක. මම හිතනවා ඒ තැනටයි යා යුතු වෙන්නේ කියලා. සමහරක් විට හිත ඉඟි කරනවා වෙන්නත් පුළුවන් මෙහෙම එකක් වුණත් හොඳයි කියලා. ඒක මොනවා හෝ වේවා, ඒ වගේ සිතුවිලි එන එක එකාතකට ලාභයක් වෙන්නත් පුළුවන් භාවනා මාර්ගයේ ඉස්සරහට යන්න. අපි ඒක උපාදාන කරගත්තොත් අලාභයක් වෙන්නත් පුළුවන්.